අර වගේ දුක එනකොට අපිට අතරින් හිතනවා මේ ජීවිතේ මොකද්ද කියලා හිතනවා. එහෙම හිත අයින් වෙනකොට හිත පවිත්‍ර වෙනවා. ඉතින් ඔය 2015 දී අවස්ථාවේදී මට යහමින් දෙන්න බැරුණා කියලා හිතුණා. ඊට පස්සේ මේ කමටහන මේ දැන් ඔය වඩන එක මුලට පටන් ගත්තේ නකල්ස් කඳු වැටි. ඔය මම අර කිව්වේ අර විදිහට ඔහොම වඩිනකොට ඒක ඉතින් දිගයි කතාව මට බොරින් ඕක කියලා කියලත් ඒකෙදි තමයි පුරුදුනේ අර වේදනාවල් වෙලාවේදී මම සමාධිය පුරු කරලා තියෙනවා. ඒක මට හරි ගියේ නෑ වෙලාවේ. ඒ කියන්නේ මෞසකොල තැරවිලා මේ වස මේ වසකොල තැරවිලා මේ කස ගහලා වගේ මූණයි ඇඟයි. එතකොට මේ කුඩල්ලෝ පිරීලා මෙහෙම අරන් දාලා මේ ඔක්කොම ලේ. ඒ කැලේ ඉන්න අර එන්සල් අර ඉලීගල් එන්සල් විකුණ මෙයා කරන කටිය තමයි මට උපස්ථාන කරේ. ඒගොල්ලෝ හම්බුනේ නැත්නම් අද මේ පිඟුතරට ස්වාමීන් වහන්සේ දකින්න හම්බෙන්නේ නැහැ 2004 න්ම. ඊට පස්සේ මේ ඒගොල්ලන් එහෙම උපස්ථාන කරලා මං මාව මේ නිකන් අර මැස්සක දාලා තිබ්බම මට මේක දැන් මේ ඒ වෙලාවේ මේ මොනවාද හිත හදා ගන්න ඕනේ අපවත් වෙන්න මොනොතින් හදිසි මන්නේ හරි දුර්වලයි ඔක්කොම රිදෙනවා මේ වේදනා සහගතයි. අර මේ දැම්ම මේ මොකද සමාධිය වඩන්න බැලුවා බෑ. සමාධියට පින්වතුනි මේ විශේෂයෙන් ඔළුව හරිය රිදෙනකොට අමාරුයි. කැපෙනවා කැපෙනවා වගේ. පස්සේ තමයි ගුරු ස්වාමීන් වහන්සේ සිහිපත් වෙලා ඒ සූත්‍ර බුද්ධ වචනේ ඒ අර කමඨාන් කරන්න කියලා දුන්න හැටි අපිට ඒව අරගෙන අපිට මෙහෙම අපේ දිහා බලන්න අපේ යථාර්ථය බලන්න. ඒක අපේ දැන් ඔක කායික වේදනාවක් නේ. ඔක මානසික වේදනාවක් නත් තාන්න පුළුවන්. කවුරු තමව මොන හරි හිංසා කරපු හරි තමන් ඒක දකින්න ඕනේ. ඒ දකින සංඥාව සංඥා සංකාර කියලා නේ බුදුහාඳුරිය පෙන්නනවා. ඒවා තමන් වේදනා සංඥා සංකාර. ඔක අනත්ත ලක්ෂණ සූත්‍රය තමයි මෙනි කරේ. වේදනා භික්කවේ අනත්ත වේදනාච හිතම් භික්කවේ අත්ත. බුදුහාඳුර කියනවා වේදනාව ඔගලන්ට අයිති නෑ. වේදනා මොකද අයිති නැත්තේ? ආබාධය. මේක ආබාධයටපත් වෙනවා. ඒක ගලපන්න ඕනේ. තමන් දැන් වින්දනයක් විඳිනවා නම් ඒක තමයි දුක්ඛිත වින්දනයක් නම් දෙන්නේ. තමන් ඒක අකමැති නැත්තම් කැමති නැතුව තියදී ඒක තියෙනවා නම් තාම තමන්ගේ පාලනයක් නෑ. එහෙනම් ඒක මගේ වෙන්න පුළුවන්ද? බෑ. ඔය සිදුවීම මගේ නෙමෙයි. ඔක චුට්ටක් ඔක කල්පනා කරවදින් පින්වතුනි තමන්ට තේරෙයි ලොකු වෙනසක් කරනවා හිතේ. ඉතින් මම එහෙමක බොහොම මෙනී කරනකොට අර කැපිච්ච ස්වභාවය එහෙම මෙහෙම ගලපනකොට අර මේක මගේ වේදනාව නෙමෙයි මේක වේදනාවක් සංඥාවක් සංඛාර කියලා අර එහෙම බලනකොට පොඩ්ඩක් අඩු වෙන්න පටන් ගත්තා අර දැනෙන ගතිය. ඊට පස්සේ ඒක තියෙනවා තුන් ආකාරයකට මෙනී කරන්න අනිත්‍යං වා අනිත්‍යං වා ඒක බලනකොට ඒකත් දැනෙන එක අඩු වෙවි ඉවර වෙනකොට ඒ වේදනාව දැනුනේම නැහැ. ලකු සද්ධාවක් ආව මේ දුක් තියෙන වෙලාවකදී මෙහෙම සනීපයක් දෙනව නේද මේ ධර්මයේ කියලා. බුදුහාඳුරගේ ලොකු ශ්‍රද්ධාවක් ආවා. එදා ඉඳන් පින්වත්නි මම හැමදාම සැතපීලා නැගිටින අවස්ථාවක් තියෙනවා නම් ඇස්සරින් ඉස්සෙල්ලා මේ කියන්නේ ඇඳේම වැඩ ඉඳලා අර ඕකෙන් මම වඩනවා. වඩලා අතරවනවා රිලැක්ස් කරනවා කියලා බලනවා. මෙහෙම අල්ලන් ඉන්න එක ඒ කියන්නේ හිත හොදනවා. හිත ඒක හරියට කෙරුණාන් පස්සේ තමයි ඇස්සරලා ඊට පස්සේ මම ඊට පස්සේ තමයි වෙන බුදුගුණ මෛත්‍රී වගේ ඒවා ඔහොම වඩලා ආයි සමාධිගත වෙනවා. ඔහොමම මාරුවට ඒ උදේ කාලේ එතන මුණකට හොදලා එහෙම එම කරනවා. ඉතින් පින්වතුනි මේවා මේ අපිට ලොකු සැනසීමක් දෙන ලොකු ප්‍රඥා මේ වස්තුවක් අපේ රටෙන් අපි ඉපදිච්ච තැනින් ලැබිලා තියෙනවා. ඒකයි අපි ඒක පාවිච්චි කරන්න ඕනේ එකක්.